නමුෝතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්සේ. නමුෝතස්ස භගවතුෝ අරහතු සම්මාසම්බුද්ධස්සේ. නමුෝතස්ස භගවතෝ වරාතු සම්මාසම්බුද්ධස්. කිච්චෝ මනුස්ස පටිලාබහෝ කිච්චං මච්චාන ජීවිතන් කිච්චං සද්ධම්ම සවනං කිච්චහෝ බුද්ධානන් උපපාදෝති. ශ්‍රද්ධවන්ත සත්පුරුස කාර්ණක පින්වතුනි. බෞද්ධා මාධ්‍යජාලය හරහා සද්ධාවන්ත ලෝකයාට ධර්මාස්්‍රවනය කරන්නට අවස්ථාව සලසාදමින් අද ධර්මදේශනාවේ දායකත්තය දරන්නේ කොඩකවෙල අල්පිටිය සුදුගාහනේ පදිංචි, මලවිආරච්චිගේ කරුණාවති පහත්මය ඇතුල්ලු පවුලේ හැම දෙෙන විසින් බෝමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරුවෙන් යුත්තව මේ පින්කම සිද්ධ කරන්නේ බියගිය අයට පින් අන්න මෝදන් කරන්න තම තමන්ට ආශුරුවාද කරන්න කරගන්න බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳ පි පසුව දන්නනම් හොඳයි මේ හැම දෙනාව මේ ධර්මදාන මෙය පින්කම සිද්ධ කරන අවස්ථාව ර්මදානය ඉතාම උසස්ම පින්කමක්. සබ්බ දාන ධම්ම දානං දිනාති. බුදුහාමලෝ දේශනා කනේ සියලු දානයන්ට වඩා උසස් කියනවා මොකදද ධර්ම දානේ. එනිසා මේ මොකද උසස් වෙන්නේ ධර්මය අවබෝධ කරගන්ඩ, ධර්මය මුලින් අහන් නෝ නියකයි එනිසා පේපින් ඔතුන්ලත් හොඳට ධර්ම ශ්‍රවනය කරන්න. හොඳ සීයෙන් බුද්ධියෙන් ඒ ධර්ම දේශනාවට ඇහු කන්දන්න. වටිනා ධර්ම කරුණු ටිකක් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවනට අනුව අපි දේශනා කරට බලාපොරොත්තුව වෙන බදුරජන් වහන්සේ දේශනා කරනවා කිච්චෝ මනුස්ව පටිලාබෝ කිච්චං මච්චාන ජීවිත කිච්චං සද්ධම්ම සවනං කිච්චෝ බුද්ධානං උපපාදු බුදුරජයන්වාස දේශනා කනවා දුර්ලභ කරුණු ජීපයක් කිච්චෝ මනුස්ස පටිලාබෝ මනු්‍යයෙක් වෙලා උපදිනවයි කියන එක ලෝකෙ බොහෝම දුර්ලබයි. දුස් කරයි. ඇයි දුර්ලභ කල කියන්නේ. අපිටක තේරෙන් නෑ ගැන බොහෝයට තේරෙන්නේ නෑ බුද්ධියෙන් විමසේ නැත්තම්. නුවනින් කල්පනකර නැත්තම් තේරෙන්නේ නෑ මොකද මනුෂ්‍යය ඕන තරම් පෙන්ඩින්න ඕනි. ඒ නිසා. නමුත් බුදුවාදුරුවන්ගේ දේශනාව තමයි ඒවගේ බුදුහාදුරුව උපමාවසයෙන් පෙන්නලා තින කරුණු දිහා බල්ල බහමන අපට තේරෙනවා ඒ දුර්ලබ බව උපමාවකින් පෙන්නුව කොහොමද කනත් බෑව විය සිදුරෙන් ආස බලනුවටත් වඩා දුර්ලභ කාරණයක්ට මකක්ද මනුෂ්‍යෙක් වෙලා උපදිනයක. කොට අපට ඒ කාරනයම තේෙන්වා කනකස් බෑව කියලා කියන්නේ කැස්බෑව ඇස් දෙක එකයි පේ එකහැ කතාාවට කනවෙලා කල ග පේෙන් නැග එක නේද ප එකහැයි ප ඒ කැස් බෑවගේ කියන. මුහද පතුල ඉඳලා උඩට එන්නේ අවුරදු කියකට සර යදද. අවුදු සීයකට සරයා. අවුරුදු? සීයකට සැරයක්. අවුදු සීයකට සැරයක් උඩට එන කනගස් බෑවා. ඇවිල් ආහස බලන්න කොට. බාහිරයේ බූධේ උඩ සකස් වෙලා තයක ක්‍රමයක් තින තියන් දෝනි බුදවරු දේතනා කරන්නේ විය සිදුරෙන් ආ ලන්න ක වේසි දුරු කලකන්නේ අආපුගෝම බලන්ට එක නෙවෙයි. අර. ගෝතන් කරන කොට ගන්න නගුල ඔය නගුලක් වැඩ කරල වැඩ කරල කැරීමට පස්සේ විසිි කරල දානවා. විසිකරල දපුවාම කවදාරි දවසක වැහලා වැහල වැෑල යමීටමීටේ මීට ඔ දසාගන ගිහිල්ලා කවදහත්. බෝකාලයක් කැන්ඩ පුළුවන්. දිරිවෙල දිරුවේ නැත්තා. ඕොහොම ගසාගන්න ගිල්ල දොල්කට ගිල්ල කවට ගංගකට ගිල්ල මුහදටත් යනවා. කක් නෙැ එකකුත්න කෑලි කැඩිච්ච කන විසි කරන්න මේ කෑලි දෙක පැත්තර ඔ දුර අන්ඩත් පුළුවන්නේ කවදාවත් එක්කවවේ නැතිවෙන්ඩ පුළුව නමුත් කොයි වෙලාවකාරරි මේක කවධාර මේ වතුරේ හහ දෙදී එක් කවු් වෙච්ච වෙලාවක් ආවොත් අන්න වෙලාවේ තමයිච්ච එව එක බොහෝම කියන්න බැහ එකවේ නැති පැත්තන තමයි කරුණු වැඩ. අර යට ඉඳලා කනකැස් බැවයිය උඩට එනකොට හරියට කවවෙලාතියෙන්ටත් ඕනි. ගලෝ ලනෙවෙයි නිනේද ගැස්සි ගැස්තිෙනෙන. අවුරු සියකට සරයක් උඩට එන්නේෙත්. අන්න ඒ වෙලාවේ ඒ සිදුරෙන් අහස පේනවා වගේ එකන දුර්ලබම කාරණයක්. එකයි කිච්චෝ මනුස්ස පටලාව මනුස්සෙක් වෙලා පුදනක එච්චර දුල්ලබ. ඇයි හේතුව. ඇයට තේරනවා ඇති අපි නිතර සඳහ කරන එකක් ඇයි හේතුව මනුස්සෙක් වවෙන්න නම් අනි භාරයෙන්ම ගියජීවිතයේ අවසාන වෙලාවේ මතක් වඩෝන මකක්ද පින්කාම මකද මතක් වඩෝනි පින්කමක් මතක් වන්නෝ. කුසල කර්මයක් සීවෙන්ඩුවන් කර්ම ලිමිත්ත හැටියට පින්කාමක් මතක් වඩ කරපු පින්කම මරනාාසන්න වෙලාව කියන්නේ එහෙම පින්කමක් මතක් වෙන වෙලාව නෙමේ. මරණාසන්න වෙලාව කියන්නේ බොහෝම අපහසුම වෙලාව. මැරණවයි කියන එක පහසුවෙන් නේද. මැරණව කියෙනෙක බොම අපහසුව එකක්. හස් ම ගිරවෙන කොට බේදනාව වැඩි පිනක් මතක් වෙන්න. බෝහිට පිනක් මතරන අපි මීගාය දැකල තියෙනවා. මේ යන වෙලාවේ දැකලා තියෙනවා. බොම අමාරුවෙන් තමයි පණයන්නේ. බෝමාරුවෙන්. ඒ නිසා ඒ වෙලාවේ හිත කුසලා අරමුණකට වඩා යොමුවෙන්නේ වැඩිපුර උකකටද. අකුසල අරමුණක කේන් තියනවා. ඒම නැත්ත මරනාාසන්න මෝතෙ මේ ඔක්කෝම මැරවය කලා දනගත්ත කම් බ හිතෙනනවා නේද. පය හිතෙනවා. ඒම නැත්තම් ැනව කලා හොඳටම දැනගත්ත වෙලාවෙේ. ල්දරවල් ඉඩකඩක් යානවාන මිලමුදල් ඒ දූදරු සෞෝදර සෞදරු අතැල්ලයි අන්ඩ වෙන කොට දුක වැඩි වැන්නගලා හරියට දැනගත්ත දැම් මැනමයි ක නේද බයි හිතන කරපු පවු් මතක් වෙනවා අන්නේ වගේ අවස්ථා බො ඒම කුසලයක් මතක් වෙන අවස්ථා බොම අන්නේ මොනොත්ත මයි මනුස්සෙක් වෙලා උපදින්නේ පලවෙනි කාරන්නේ දහර දතනා කළේ කිච්චෝ මනුස්ස පටිලාබෝ. දුල්ලබ බව තරා මට්ටමකට ම පැදිලි කළ අනේද. ඉගවට කිච්චන් මචාන ජීවිතන්. මනුස්සෙක් ැටියට ජීවත්වනය කත් ලෝක බෝම දුස්කරයි දුල්ල බයි. මනුස්සෙ කැටට ඉන්න කාරය මාරු. එනැ දුෂකරයි කියනෙ ත නෑ. ඇයිඒ මනුස්සෙ කැට එන්න නම් ගුණහපත් කමින් ඉඩෑ. මනුෂ්‍යය කර කැන්නේ හොඳ නරක දෙක. ව දැක දැනගන්න පුළුවන් දැ ගන්න පුළුවන් බද්ධක් තියෙනකෙන නර්තම මනුෂ්‍යයා කියලා කියන්න. නේද මනං උත්සතීති මනුස්ස මනස උසස් නිසයි මනුෂ්‍යය කියළ කියන්න. ද හොඳනාරක දෙක වෙන් කල්ල දැනගන්න පුළුවන් මට්ටම. හොඳ නර්ක දෙක වෙන් කල්ල දැනගන්න පුළුවන් මට්ටමේ අය ලෝකේ මනුෂ්‍යයන් අතර අඩුයි. මනුෂ්‍යයන් අතර අඩුයි. වැඩි පුර ඉන්නේ හරිියම්භ කරනවා ඒවගේම ඒ ලෝභකමින් තියාගණ්ඩ දැගල නොවල් කාටවත් දෙන්න නෑ හම්බෙච්ච දෙයක්වත් බෙදාඩා ගැන ගන්න නෑ අන්නේ වගේ එකට කනවා බුදුමාරු දෙතර කන මනුස්ස ප්‍රේත කියන. ගත්ද මනුස මනුස්ස ප්‍රේත කියලා කියන්නේ මනුස්්‍යයා වනාට පෙරේතෙක් වගේ. බුදර යට මනුස්සකිව නෑ. නම කිව්වට ස්වභාවේමකක්ද මනසේ මනුස්්‍ය ගතිය නෑ. මනසේ තියෙන්නේ ප්‍රේත ගන මනුස්ස්‍රේත මනුස්‍ය හතර කොඩ සදරකටවෙන් කලා බුදුට පලවෙනික ත මනුස්සේත. පෙරේතය වගේ. මේ ශේදි ටික හෝදගන්න නෑ. පිරිසිදුකම නෑ ගත්තගත්තදේ අතපියදාල ඕමවා මුල්ලේ ගඳේ බෑ මදුල අතුගා ගන්න නෑ තනකොල්ටික එලිකර ගන්න නෑ. නාගන්නේ නෑ සුද් පරිත ක ගන්නෑ නිකං පෙරේත ස්බාගේ කරුවලම කරුවලයි ඒම තියෙනව නතැන් නේද. ආංඒ වගේ මනුෂ්‍යඉන්න ඔයවිදිේතම ජීවත්තෙන්. ඒ ඇයට කනම්කද මනුස්සත. නිය මනුෂ්‍ය නිවෙේ. එකට මනුස්සත් තිරි සං සමාරන්න මනුෂ්‍ය න තිරිසන්න වගේ. එනවා ගහනවා ළමයින්ටත්ගානුව බණන්නවා සමගක් නෑ මේ. අම්මතාත්තා උබත් අඳරන්නේ තැ ඒ අයින් ැද්දිඋුණත් බැදි වැඩ කරනවා නේද එද මනුස්්‍යකුට වගේ එනවේ කතා කරන්නේ පැදනේද අන්නේ ඇටිකෙනව මනුස්සත් තිරිසං තිරිසනෙක් වගේ මනුෂ්‍යය වුණාට ඒකද හම්බ කරජනක එන්නේ නෑ අන කම්බ කරගතයා තියන්නේ නෑ ඒමයි ඉන්නනේ නේද මනුස්සත් තිරිසං තිරිසනෙක් වගේ ඒ වගේ ඒ මනුස්සකි වේ නෑ බුදු හදුරු. මනස ආධික පතව වල උදවාන්ගේ ධර්ම දේශන දීශන කලති යම ෙලේීම. ගෞඩ මනුස්ස ක්‍රස්ස ඊළඟබද මනුස්්‍යයෝ ඉන්නවා කොයි වගේද ප්‍රාසෝ රාසකුවන් තේරණි කරවන යකෙක් වගේ. එම මනුස ඕන කතා කරන්න බෑ කතා කරපු ගමන්ම කේන්ති. කෑමටික් කන්නගේයක් කේන්ති. ඇඳු මක් කරන්දුන්න චේන්තිමදක හරි නෑ. රස්සාාවට ඇන්ගේ කේන්තියෙන් යන්න පිටවෙ. කියන්න බෑ දායක් තියනවා. කිසි වෙලාවක සමගයක් නෑ ස මාජානයක් නෑ මෛත්‍රයක් නෑ පැහැදිලිද ඒයට බුදමර දේශනා කියෙනමකක්ද මනුස්සක් ්‍රාස් මස මනුෂ්‍යය තමයි පේන විදියටට හැබැයි මනසේ නෑ මනුසකම. හිතේ නෑ මනුසකම. ඒකට කන මනුස්සක් ්‍රාස්ස කියලා ටකෙක් වගේ කියන එක දේවශයේ හැම අක්කුශල්ල න තන ඉතර පිරන්න මනවාද අකුසල්. ඒ නිසා ඒ අකුසල් පිරණ මනුස්්‍ය ගතියනෙවයි. මනුස්්‍ය කැන හෝදනරක දෙක වෙන් කල්ලා දැනගන්න පුළුවන් කමතියන මනුස්්‍යයෝ ලෝකෙ බෝම අඩුයි හොදනරක දැනගල්ල හොඳින් ඉන්නවා වැරදිවලවින් වැළකිලා මේ කටයුතු කරන එකත් මනුස්්‍යයකුණාම හරිම අමා. ඇරන්න ලේසි නවත් හොඳ වැඩ කටයුතු කරන්න අමාු සුකරාණ අසාධූුණී අත්තනෝ අයිතානිච්ච තමන්ට අහිත පිණස තමටඇවැඩ පිස තමන්ගේ ජීවිතයේ අයාපත පිණිස අනුන්ගේ ජීවිතවලටත් අයාපතක් වෙන හැටට කටයුතු කරන්න කෙනෙකුට පහසුයි. ඒම පහසු හැබැයි තමන්ට වැඩ පිනිිස අනන්ටත් වැඩ පිණස කටයුතු කරන්න ලෝක අමා. ුකරානය අසාධනී අත්තනෝ අයිතානිිච ජංවයේ හිතංච සාදුංච තමට හිත පිණිස වෙන දේවල් නේද තංවේ පරම දුකර හර්ම අමාරු අන්නේක මනුස්සෙ වෙලා ජීවතන මාරු කලා ුදු මාරු දේර කර ැ පැද කරන පරම දුකරන් කියලා නේද. බොහම දුෂකරය කල තැන පැදි කලා මනුස්සෙකට ජීවත්වන එක ආමාරුවු අමාරුුණට එක තමයි හොද. ඒ තමයි කළ යුත්ත ඇයිඒ හොදන මතකතියාගන්න බුද්ධිය අඩුකම නිසා මොකක් නිසාද බුද්ධි අඩුම බොහෝ දෙෙනට අු බුද්ධිය බෝධෙනට අ බුද්ධි ඒකනේ බුදු හාමුදුරු ලෝකයේ බොහම දුර්ලබ වෙන්නේ. නේද? කිිච්චෝ බුද්ානම් උපාදෝ කර කෙන බදුරන් අර ලෝක එපදි දුව දුලබවෙන්නේ මනතෙන් දියුණුවවෙච්චුත්ම ලොක බෝ දලබ. බොම මහරි බුද්ධිය පවතින්නේ නෑ හොග දෙදනකුට. ජීතය ගතකන්න හැමල ඇයි හේතුව කිච්චන් සද්ධම්ම සවනම්. ධර්මස්්‍රවනය කරන්න නෑ. හරියට ධර්මස්්‍රවණය කරන්න හම්බෝ වෙන්නේ නෑ. ධර්මස්ශ්‍රවනය ලෝකයේ දුර්ලබ දෙයා බුදු අු දේශනනානොක කොච්චරද බෝම දුර්ලව දෙයක් ඇයි ධර්මශ්‍රවනයේ දුර්ල බයි කළගැන් බනානක දුර්ල බයි කැන ඇැම් මේ දහම් ආනයකත් දුල්ල බයි ඒකන මේක පිනත් වැඩි අනුන්ට අස්ස වනකොට පින වැඩිත් ඒකයි බෝහම සද්ධම්ම සවනං හැබයි මොත්ද සද්ධර්මස්්‍ර වනේ සද්ධර්මස්්‍රවනේ බුදුහාවදුර දේශනා කරපු ධර්මය ඇයිඒ බුදු අවුර දේශනා කරේ මොකද්‍ය ඇතටම. බුදු අවුර දේශනා කරනවා මෙලොව යහපත පිණිස බුදු අවුර දේශනා කරනවා පරලෝය හපත පිණිස නද බුදුවුර දේශනා කරනවා මෙලොව යාහපත පිණිස ඊළඟට පරලොව යාපත පිස දේශනා කරන. මෙලවයහපත පරලෝයාපත පිණිස දේශනා කරන මේ ධර්මය. බුදුවාරුව දේශනා කරන්නේ සිය බුද්ධියෙන් දැකලා පච්ඥාවේ සරවත්තා ්ඥානය. මෙලොව යාපත පිණිස කටයුතු කරනකොට කියනවා පින් කරනවා කියල් පින් කරනෝ කියල මෙ අයාපත පිරිිස වෙන්නේ පවකරපුවා. යාපත පිස වෙන්නේ කොමද පවකරපුො එක සබ්ව පාපස්ස කරණ ක පව්කරණන්න එපා කලා ොෝතර බුදුරාන්වාන්සල දේශනා කළ තියෙන්නේ. නේද කුසලස්ස උපසම්පදාක ලැපෑ ඇතිලි කළේ. ඔන්න මේ පින්කරපුවාම යාපත පිණිස හේතු වෙනවා. මෙලව යහපත පිණිස. හා පරලොව යහපත පිණිස. තොර බුදුරාන්හන්සලාගේ දේශන අංග සම්පූර්ණයි. සත්ත්වයා දුකෙම්මි දෙන මග පැහදිරිි කල්ලා තියෙනවා සසද දුකට වැටනටික අඩුකරගන්න නැති කරන්න උද ස්තම බුදුුවෝ දේශනකේ පව කරන්න එපාක්. එකන අතරාපාය උපදින ක්මිතින ස්වභාවයකඋනොත්බෝ දුක වැඩි ඒ අඩුකරගන්න තම පින් කරන්ඩයි කියන පැහදිලි කලි නේදේ.ුසල ඉටවස් බුදු ආන දෙන කුසලස්ස උප සම්පදා පින් බඩන්න කුසල කරන්න. වර්ධනය කරගන්න දාන සීල භාවනා ආදී දෙම ඔපියන්ට සලකනයක නේ වැඩි හිටියන්ට සලකනයක තුනුරුවන් වන්දනා කරනය එක ඒ වගේ ටික ඉගාවට අපේ ජීවිතය ගැන කල්පනා කරණය එක ඒම කල්පනා කරන්නේ බුද්ධි මත් අයි කවුද බුද්ධිමත් අයි හොඳ නරක දෙක වෙන් කරලා දැනගණඩ පුළුවන් අය ඒම කරන්නේ කර්මය කරුණපල්ල අදාන්න නුවනක් තියෙන අය. ඒම නැත්ත අදවාන කරමය කර්මපල අදාන විශ්වාසයක් තියෙනයි. කර්මය කරපලාදා ශවා විශ්වාසයක් තියෙන්ට හුවල නැතන්. අපි කරන දේවල් වැට තමයි අපිරලෝ උපදින්න දුක නංම් වැදිකලොත් පින්කලොත් යහපත පිණිස වෙයි කියල විශ්වාසයක් ප්‍රහශයානය නැත්ත. විශ්වාසයක්ත් තියනයි. එකොට ඒ බද්ධිය ඒ බුද්ධිය ප්‍ර්‍යශඥාටෙන්ට බුද්ධිය ආං්‍ය නිසා බුද්ධිය තියෙනය ලෝකයේ බොහම අඩුව බුදදුවාවර දේශනා කරනවා මෙම සද්ධර්මය මෙන වැැරිදි කරන්න එපා මෙන්නව සතරා පායි කෙකත් නෙන ඕොකගේ පොතිනවා දුකොට වැටෙනවා නිවන්දාකින් හම් පෙන්න්නේ ඉගවටි කෙනක් කුසල පින්කරන්ඩ යහපොත යෙදෙන්ට සැපල ලැබෙනවා. සුගතියේ උපදිනවා. මනුෂ්‍යලෝක දිවියලෝක බක්ම ලෝක තවත් බණභාවනආදී කරගනත් බක්ම ලෝක මේ ලෝකයේ උපදිනවා. එතට ලෝකයේ තියනවා අකුසල කර්ම හා අකුසල කර්ම අකුසල කර්ම කළොත් සතරාපාය උපදිනවා එක දුකමයි දැඩිදුක්. මනුෂ්‍ය ලෝක දිවිි ෝක ආදිය උපදිනවා පින්කරපුවාම කුසල කර්ම. දානාද පින්ඳහන් කරපුවාම බණභාවනා කල්ලා හිත දීනු කර ගත්තාන් තවදුරටත් අරූප ලෝකෝලත් රූප අරූප ලෝකොලබෙන බ්‍රක්්ම ලෝකොර. එව අවිශ්‍ය වැඩි. ඒ කවදයෙම උපදින්නේ නුවන දීනු කරගන්න ඇය දර බුදුවාවිරෝ ධළම දේශනනා කරන්නේ න ධර්මය සද්ධර්මය දේශනා කරන්නේ නුවන දීනුගඩ නුවන දීනුකරගත් ත් සැප ලබන්න පුළුවන් සැප ආර දේකට පෙන්නවා මකක්ද සප ආකාර දෙක ලෞකක සැප ලෝකෝත්තර සැප. ලෞක සැප ඒවගේ ලෝකෝත්තර සැප පැදිලිද ලෞක සැපතමයි මංකවේ මනුෂස ෝකදවවි ලෝකකාදී ඒවාල් ේ ලෞක සැප ැබෙන්නේ කොහොමද කුසලකර්ම කරපුම් හොඳ දේ කරපුහම් ටිකටක නුවල දීනු කරගත්තාමල් රූපා රප ලෝකොල පව උපදන්න පින තියනවා. ඒ බුද්ධිවන්ත කෙන සිත දියුණු කරගත්තා ම. හා හොදයි මෙලව නුවන වර්ධනය කරගන්නඩ මනුෂ්‍ය කැටියට සද්ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කර්ඩ ඕනේ මකත කර්ඩ ඕනි. බන අහල සද්ධර්මය අහන්ඩ ෝනිස්සෙල්ල. සධර්මය ඇැවිනැත්තං නිවන්දකට බෑ ඒක සදධමය දුරල. කියග සද්ද බනක් අහන්න නැතුව කෙනෙකුට නිවන් දකිට බෑ ඇයි නිවන්දකිට බැරි නිවා මඟ දන්නේ නෑ මක දන්න ඇත්තේ නිව මග නිවමගකුට දැනග්ඩ බෑ බනාලමිසක් දැනගඩෑ හැබැයි දැනගඩ දැකගණඩ නෙවෙේ නිවන දැකගණ්ඩ ප්‍රතිවත්්‍ය පුරන්්ඩෝනී නිමන්න දැනගණ්ඩ බනහණඩුව දැනගට්ට කියනෙ දැකගත් ඇනෙවෙේ ප්‍රත්‍යක්ෂ ඥාන නෙවෙේ හැබයි හලා දනග්ඩෝ. ඇයි හලා දැනග්ඩ ඕන කමතියෙන්නේ ඒක කියන්න කෙනෙක් නෑ. අවබෝධ කරගත්ත උත්තමයත් තමයි දේශනා කරන්නේ. ඒ අවබෝධ කරගත්ත උත්තමය තමයි ලෝතුරා බුදවාදර එක ලෝතර බුදුහාමාර ස්‍රද්ාව ගෞරෝ ඇ කරගණඩ ඕන ැන් එකක ලෝතරා බුදුහාර දේශ කර පුදාම පරීක්ෂණ පරිශිලනය කරණඩ නි පාඩරගණඩ ඕනනි ක්‍රාත්ම කරණඩ ඕනි කෙලකන්නේ. නේද? ඒ අනිත්තට පියෙන්න ඒකයි නුවන නැතිකම ලනිසා තේරෙන කෙලෙස් වැඩි සෑ බුදුහරු දේශනා කරන ොමේ නුවන වැඩි කරන්නේ ක්‍රමේ ඒවිද ප්‍රතිපත්ව රන්න ඕනේ ඔන්න හොඳ පත්තර කටයුතු කරනවා ගැන්න ප්‍රතිපත්ති පුුවන. ප්‍රතිපත්ති පිරීමේ ආරම්භයමකක්ද ප්‍රතිපත්ති පිරීමේ ආරම්භය තමයි ප්‍රායෝගෙක කුසල ධර්ම වර්ධනය කරගැ විට ප්‍රතිය කලගෙන. හොඳ පැත්ත දියුණු කර ගණ්ඩුවන් ලුවන වර්ධනය කර ගණ්ඩුවන් ඒ නුවන වර්ධනය කරගඩන් හිතන්ඩ ඕනි ක්‍රම තියෙනවා හිතන්ඩ ඕන ක්‍රමයා ඉස්සල්ලම අපිට ුණ ළන්න්න පුළන් අපේ ජීවිතය සම්බන්ධ මොකක් සම්බන්ධෝද බුදුුවරු දේශනා කන අපේ ජීවිතය සම්බන්ධ එකත් තමයිට කාටත් තේරණ එකක් සබ්බේ සත්තා මරිස්තන්ති අපි හැමදාම ජීවත්වෙෙන්නේ නෑ. කවධහරි මැරෙනවානි ගැඹුරි කන්ුවේ නමුත් කෙනෙකුට නුව නක්ේක තේරක තේරු ගන්න පුළුවන් ොකද අපට පේනවනේ ප්‍රායෝක ලෝක ලෝකෙදයා ලපුුවන් පේනවා කිසිදු බේදකින් තොරෝ. කිසිදු බේදකින් තොරව ස්තීපුරුස බේදයක් නෑ ලොකකුඩා බේදයක් නෑ දේශපාලන බේදයක් නෑ ඉල් අඟට දුප්පත් පෝසත් කියල බේදයක් නෑ ජාති ආගංකුල බේදයක් නෑ හැම්ම කෙනෙක්ම දියලු සත්්‍යෝ මරණයට පත් එක අපට ඕන තරම් පේන. ලෝකේ නේද අන්නේ නුවන නුවන්න ඒම කල්පනා කන්න රට එක තේරෙන්. මැරණවාය දැක්කට ැරණ බලඩ ගියාට බෝයි ඒම හිතන්න නෑ අනේ මේ වගේ මාතරන්න නේද අනිත්තයටත් මේම නේද කවරුත් මේ ලෝකය හමදාම ඉන්න නෑ නේද කියල බුද්ධිය. ඒ හිතන් ඕෝන හිතන්න ඇතික නට තේරෙන්න. තික කල්පනා කරන්න නති නට තේරෙන්න. විමස පත්තත්වයෙන්ටුවන් ඊගාවට හැම කෙනෙක්ම ලෙඩවෙනවා මැරනෝවතරන්නේ මරන් ඉස්සල් හම කෙනෙක්ම ලෙඩවෙනවා ලෙඩවෙන් නැති කෙනෙක් නෑ සත්තුත් ලෙඩවෙනවා මිනිස්සුත් ලෙඩ වෙනවා ඒම නේද මෙන්න මේවා බුද්ධියෙන් විමසල ලබලන්න මෙෝ ගැඹුර දේවන්නවෙනි ප්‍රායෝගික දේවල් අපට පේන දේවල් අපටත් වෙනවා අනිත්තයටත් වෙනවා. මැරණකත් ඒමයි අනිත්ත ඇයටත් වෙනයි වගේ මාත් ැරෙනවා න්නවනුවලින් මසන කෙනාට එකයි සද්ධර්මය පැත්ත. බලන්න නුවන දියුණු කරගන්න හැටි. ඔය පැත්ත තම ඉස්සල්ල කරඩ වෙලා කරඩ ඕන තේරුම් ගණ්ඩ ඕන. ඒගේ හැම්ම කෙනෙක්ම මොහෝත පාසා මකක්දවෙෙන්මි. වයසට යනවා හැම කෙනෙක්ම මෝසත් පාස වයසතය නෝ අරකයන ජරා දම්මෝම ජරන් අනත ත බින්නම් පච්චවෙේ කිය තබා. වයිසට යනවා වයිසට බව තේරුම් ගන්න නුවනි මෙනෙහි කරන්න අබින්නම් පච්චයෙකි තබ්බා ප්‍රවක්ෂා කරන්න කනවා මෙනය කරන්න කියනවා. කවු දෙවයිසට යන්නේ ඉතියාාව පුරිසේනවා ගාට්ටයනවා පබ්බ ජිතයනවා. ඉස්ත්‍රී පුරුස ගිහි පැබදි පැදිලිද ඉස්ත්‍රී පුරුස ගිහි පැවදි ඒ හැම්ම කෙනෙක්ම වයිසට යන දුරුවල න මේක අපිටල් නුවලින් තේරුම් ගඩ පුළුවන් ඇම කෙනවාම වයසරයන්න පැදිද මෙන්න මේ ස්වභභාවය තියෙනවා මොකේද ජීවිතේ අපි මේ ගත කරන ජීවිතය තියෙන ධර්මතාවයක් තමයි ස්වභාවයක් තමයි අපට ඕන හැටියට පවතින්නේ නෑ ඒම නෙවෙෙයිට අත්මක වෙන්නේ අනත්්‍ය ශුරූපයෙන් ක්‍රියාත්ම ක වන ස්භාවය ඇතම ඉදදාම එකන ධර්මමය කළකැන්. මෙන ධර්මතාව බු දුවහහා දුරු පැහදිලි කරලා දෙවා මෙන්න මේම ධර්මතාවයක් තියෙන් අපට ඕනට වෙනසී යන්න මේ. ඒ නිසාහම අපිට ඇති වන අමකක්ද. අපිට ඕනෑ හැටියට වෙනවනම් කැමති ද නැද්ද කැමති ඒ කැමති නිසාම කැමති වනාට ඕන ඇටට වෙන්නේ නෑ ආන්ගේ නිසා එනවා අපිට දු යම් පිච්චන් ඩලබති තම්පි දුක්කා. කැමතිදේ නොලැබෙනකොට දුකයි. ඕහම නොවෙනවනන් හොදයි කියන අපි හැඟීමක් අනිවායම අපි තියෙනවන්න අ මැරෙන්න්නැත්තං හොදයිනි. ම වයිසටයන් ඇත්තන් හොදයින්. මොක ලෙඩවෙන්න ඇත් හැම කෙනගෙම සිතේ තියෙන බලාපොරත්තු වන ප්‍රාථනාවන්නේ. හැබැයි එහෙම වෙෙයිද වෙෙන්න. වෙන්න ඇත්තම් අපිට එන්නමකක්ද දු දුක ඒ නිසා අපිට දුකය නෝ නවත් අන්න බෑ එකන අපිට ඕන දුකෙන් මිදෙන්ට ඒ වන අපට මිදෙන්ට බෑ ඇයි අපට විදෙන්ට බැරි හේතුව අපි බලාපොරොත්තු වෙන එක මේ ජීවිතෙන් වෙන්නේ මොනතරම් ධනය තිබුණා මොනතරම් බලය තිබුණත් න තරම්මත ැට ස කලමිනිු තාග හිටිය. හැබැයි ඔය කියන තත්වය ඔය විදියමයි දුක කියන එක ඉස්තිරයි. තව ස්තීර වෙනවා මිසක් දුක නැති වෙන්න විදියන්න. පැදිලිද. ඇ අපි බලාපොරත්තු ව නොන අනිවාර නොම තර බලාපොරතු වනකො ඔහ බලාපොත්තු ැතු ඉන්න බැනක කවුද ැරෙනට කැමද කවද ලිරට කැම කැමද වසරට කැමති. කැමති ෑන කැමති අනිවාරයෙන් එම කක්ද දු ඒ දුකේ න අනිවාර්යෙන්මේනු ඔය මාලසික මටම තියෙන තාක් කල් ඔය දුකේ එනවාම තමයි එක නැතිවෙන් නැතවර අපි හැම කෙනෙක්ම සද්ධර්ර්මයට අනුව සද්ධර්මය අවබෝධ කර ගත්ත නැත්තන් දුක එනවා දුකේ පවතිනවා නේද කරයට බුද්ධියක් වැඩන ෝ බල නොකොට එක අප ඉන්න දුක නේද කියරක තේරෙන මදම කැන නීම කතා කරන්නේ දුක ගැන තවයි මිඳීම කියීනෝදෑ. දකොට සදධර්මය දු ලබැකිවේ ඒකයි. ඔයට ක අපි දන්නට දන්නට හම තයි හිතන්න හොම වෙනකොට ම අපට දුක එන්නේ බැයි දුක නැතින්නේ නෑ දක එන්නේ හම කෙනෙක්ම ඔය තමයි බලාපොරොත්තු. ක තමයි බලාපොරොත්තු. ඉතින් ඒනිසා බුදුහාමුදුරුව දේශනා කරනවා ඔය ක්‍රමයට නං සියලු දුකෙන්මිදෙන්ඩ ඔය ක්‍රමයට පින්දාහකරගෙන ඉන්නකොට අපිට සැප ලැබෙයි ලෞකිකයි හැබැයි ලෝකොත්තර නෙවේ. නිවන්දකිට බෑ. හැබැයි සැප ලැබෙනු. සැප ලැබෙන විතරන්න වේ නිවන්දකිට උපකාරත් වෙන. දොරට පින හැමවෙලේම අපිට මුොකරද උපකාරය නිවන්දකන උපකාරන මේ බනාහානයකත් නිවන්දකිින් උපකාරය. දන්දීම නිවංගකවට උපකාරයා. පාරමිතාකයන් ඒකනේ කරතුට ඒ කරන්න ඕනිද නැද්ද කරන්න ඕනි හැම කෙනෙක්ම පුළුපුලුවන් හැමවත්තාවකම කරන්න ඕන. ඊළඟට ඊනඟට බදුමවුර දේශනාකනවා ඒ නම් කෝහමද ඔය මාලසිකමට්ටමෙන් ජලවෙන්නේ අපි. ඔය මාලිසික මට්ටම වැරදි කියලා කෝමද අපි තේරුම් ගන්නේ. ඒ ඕක තේරුම් ගන්න මොනවි්‍යේත කට කරටයුතු කරන්න ඕනි. කියලා කියෙන් දේශනාව දදාගන ඔයයටටක තේරුම් ගන්න නං. සද්ධර්මය අවබෝධ කර ගණ්ඩ නං ඒගේ නිවන් අවබෝධ කර ගණඩ නං තවද කර නම් ඔය කියපුද්දුකෙන් මිදෙන්ට නම් ිදෙෙන්ට හැමකි නම් කැමතිණි. බුදුවාන් හනෝදේ දනකවාන් විදෙන්ඩ නං මෙන්න මෙහෙම කරන්න. මොක අද කරන්න කිවේ. සතරා සතිපට්ටානය වඩට මකත දෙසන කළේ සතර හපටට තවදීෙන් තේරණ කෙන නම් සිය දියුණු කර ගන්න. සිය දියුණු කරගන්න. සහිහා සිය දියුණු කන්නකොට නුවන වැඩෙනවා. නුවන වඩා ගන්ඩ සී උපකාරයි. ඒවගේ නුවන වැඩෙන්ඩ වැඩෙන්ට වීරිය ඇතිවෙනවා. එ නිසා සය නුවන වීරිය කෙන මේ ධර්මතා පුරුදු කරගණ්ඩ වෙනවා ධර්මය අවෝ කර ගන්නඩ යිතුට ගැඹුර. ආතාපී සම්පජානෝ සතිමා, ෝකයේ භිද්‍යාදමනත් සැකිල බදුුණන දන කර කෙලෙස් තවන වීරිය ඇතු නුවනින් යුතව සීයෙන් කටහිුතු කරන්න එතකොට මේ ලෝකේ ඔය කියන දුකෙන් බිදෙන්ට පුළුවන් ඇලෙන ගැටන ඒවා ඇතිකර ගඩ පුළුවන්. ඒ ක්‍රමය කරන්න ඕනිෙන් සීයෙන් බලන කොට ඇත්තටම ඇත්තටම බැලුවොත් පි කල්නා කල බලන්න මේ පැතට එකක් යැඹුරු පැත්තක්ගේ ඒවට ඇඹුරු පැත්ත තමයි එකන සද්ධර්මය ලද්ධර්ම ජැඹුරු නිවන් දකින්න පැත්තර. සරරය බැලුවත් ඇයි අපිට අර අපි බලාපොත්තු වෙන්නද මේ ශරීරයෙන් වෙන්න නැත්තේ. වෙන්න නැති හේතුවත්ය න ලෙඩවෙන්නේ පාක වුවට හරන්න ලෙඩ වෙනවාක් ඇමතිට වැෙන්න. ඇයිඒ වෙන්න නැත්තේ අපි හිතාගන ඉන්නවා අපි හිතාගෙන ඉන්න එකත්ේ නොමකක්ද මේ ජීවිතයේ මේ සරීර කාගි කෙලද. මගේ ඒ කියල හැම කෙනෙක් විතාගනින් වනේ ඉතාගැන්න වද නැදද හිතාගනන්න. අපට ඒක තමයි හිතාගරනන්න ඒක තමට පේන්නේ ඇයි මගේ නෙවීය කියලා තමන්ට හිතනවා ම ඇයිතින් මට හිතුනවා මට යන්ඩ පුලුවන් මට හිතුනම කතා කරන්න පුලුවන් නේද මට හිතල වැඩ කරඩ පුුවන් එතක කොට ති මගේ නොවේවෙන්න බෑන හිතෙනවා නමුත් මම මගේ කියලා අපි ගන්න මේ කොටස බුදුවාරු දේකට බෙදනවා හොට මතකති යන්නම් කත්ද දේකට මකදද දෙක නාම රූප තේරට කියවනම් හිත කය පැදිලිද හිත කය. නාම රූප කිව්වාම හිතකය කිව්වාම ඔකට කෙන ලෝක කියලා. බුදවා දේශනා කරනවා පංචස්කන්ද ලෝකෙ. තැන් තේරවාද තවත් බුදුවරට දේශනා කරනවා ලෝකයත් ලෝක සමුදත් ලෝක නිරෝධයත් ලකන ලොද ගාවන ප්‍රතිපද අත්දකළු සම්මාධිට්ටි කියලා. නේ ඒකවට ලෝක කියරට බුදුහරු දනා කළේ පංචස් කන්දල ෝක නාමුරූපි කියනෙක්. හිතකාය කියන පැත්ත. නේද. මගේ කර ගන ඉන්න අපි මගේ කියළ හිතාගෙනඉන්නේ ඔය ටික ඔය දෙ එ හිත එෝ කය පරීක්ෂණය කන්න කෙනට විමසන කෙනාට තේරෙනවාහය ගැන බැලුවත් රූප ගැන බැලුවොත් තමන්ට ඕන හැටියට පවතින කිසිීමම රූපය ස්වභාවයක් තියෙනවාද. කියලා බැලුවොත් පවතිනදයක් තියෙනවාද ශරියට තු තියනවද රූපිතුළ බයිර ලෝක තියත් හම්බවෙන්නේ. ඇයිඒ එකට හේතුවත් තියෙනවා ඇයියි නෑ. මේක හැදිලත් තියෙන්නේ හේතුවකට අනුව. අපට ඕන ඇටට නෙවේ. මේ සරීරම හැදිල තියෙන ප්‍රධාන කාරණවත්වමකක්ද. ප්‍රධානම සරිය හැදැට හේතුවමකක්ද. ආහාර. රූපයක් වැඩෙනවනම් අනිවාරයෙන් ආර ඉන්දා. ගහක ුවනත් එහෙමයි. මනුස්සෙක්ි කර නවේ. ගහකට පෝර නැතුව හැයිද. වතුර ඕනෑ? උෂය ඕනෑ පෝර ඕනගුළඟ ඕන හොඳයි නැද්ද. ඒම නැතුව ගත් ඇැදේද නෑ. සරිරය හැදයිද. මේකට වතුරබොන්න නැත්ත. මේකට උස්නය නැත්තං මේකට ආහාර නැත්තන් නේද. එතුට වතුර ඕන ආරෝන පෝර කියන්නේ එකයි. ආරෝන උෂන ඕන ගුළග? ඒව නත්තම් මේ සරයට පවතීද. සරීයට තියෙන්න්නේ මනවද ඕයිටික බාහිර අප අස්සාර ප්‍රාස කල ගන්න පිටිින් උලඟගන්න හුල ඇතුළින් එක උඟ සර්යට තියන හුළඟ සර්ය යනවා තද ස්වභාව ඇන්තිකෙන්ටිකර නේද. තරයට තියෙනවා වැක්චරනවගේ ස්වභාව ඇන්තිනෙන දීර ගතය තර තිනොත් අද කොටස්ට එකන අතරම ධාතුයි කළකැන නේද මෙන්න නුවනිින් නුවනින් විමසලා බලන්ඩ බලන්න බලන්න බලන්ඩ යාට තේරෙනවා. මේවා මේ හතරමා ධාතුූෂ ඔබාවය. බායිර අභ්‍යන්තරගෙන මේ ශරීරය කෙන මගේ කෙනෙ එකේ බයිරයේ වෙනසක් නෑ එකයි. මේවා තියෙන්. මේවා උපතමයි පවතින්. මේවනතුේ ශරීට පොත්තන්නත් බැල ෝක පවතින්නේ නෑ. හොඳයි එහෙම ලෙබයිද. හැබැයි බලන්න එහම තේරෙන කාටද. නුවනින් විමසල නික කෙන උට තරේද ඉගනගැ? හම්බ කරලා රස්සාවක් හොයාගන කසාද බැදල දූදරුව හදලා දූදරුවන්ගේ දූදරුව බලාගෙන යමක්කම කම්බර්ගන ඉන්නම හිතන කරන අයට මේක තේරෙයිද. තේරේද නැද්ද නෑ ඇතේරෙන් ඇති එයා මේ ගැනි හිතතා නැත්තා? ම කිරීම ැමනම් ලමයිගේ ස්කෝල ටුතුමනං අනිත්‍යවට ඒ මනන් ඒගේ ජීතය හිතන්න කොච්චරේ රෑදවල්ලක හිතන් කරන්න කියන්න. මේක තේරෙන විියන්නන තේරට යුවල විමසල බලන්ඩ පෑ නවස නොනින් මසල බඩ වෙලාවන්නේන පැදිලිද ඒ නිසාමොකද වෙන්නේ කවදාවත් තේරෙන්න ඒක අයට ගුණහමර නැරුවෙන්ට වනාාවන කරන්න මුස්සෙක කට හිත දුණ කරගන්න ධර්මස්ශ්‍රවන කලා එක ඇතති කියල බලන්ඩ පිෂ්ෂණයක් කරන්න කියල බදෝනට දේශනාල. ගදධර්මය ඇත්ත මේකයි කියලා දේනකනොට ඒ ඒමදති කියල බලන්ඩ නම් අපි කරන්න නම කක්ද විමසල බලන්ඩ වෙනවාන්නේ කරන්න බඩ දයක්න ව මුු හට දේන කල න තුරු විමසල බලඩ බලන්ඩ බලන්න බලන්ඩ ඇත්තට ඔප්පුෙනවා මේ ආහර නිසාමය තරීරේ පවතින්නේ. ආහාර නිසා පවතින දෙ හේතු නිසා පවතින දෙයා අපිට නැති කරන්න පුලුවන්ද. ඒක නැතිවෙන්නේ හේතු නැතිවෙනකොට ක්ඩ බොන නැතුන මැරයි. ඒක මිනික් මට. ිකල ජීවත්ට බෑ පෑදිලෙද ආර නිසා පවතින්නේ. මනස් කර්මය නිසා යන වැඩ පිරි වෙලා. නමුරබ දෙකව කරමය සමඟද අපි මේ ජීතය උපදන්ද මංගුව කුසල කරමයක් හේතුුණනා කියලා මනුස්සෙක්වෙන්න නම්. එතුරට කර්මයක විපාක යන්නමි. විඤ්ඥානය බෑගන්න මවකුසට විඤ්ඥානය බෑල මේටික වෙන්න කය සවි්ඥානය කළ තියෙන්ට මේ පෙර කර්මක විපාකයක්මකක්ද කය විතරන්න වේ හිත හිතත්මකක්ද කර්මක විපාකයා ඇයි හිත කර්මක විපාකයක්යන්නේ බලන්ොක පෙර පුරුදු එන්නක්ද හිතට පුරුදු කරගත්තේ හිතෙන් ඇත්්ද අපි කියන්න එක කෙන එකක විදිහයි කියයි ගෙදරඉන්නවා ළමයි දෙන්නෙක් දෙන්න දෙවිදිිය. ඇකින් විතරන්නවෙේ ක්‍රියාක මනසියි ඇහිත ද වෙනවා මොකද දෙ එකම්මගේ තාත්තගේ දරුවු ඒ විදියට වන්න. ඒගනෑ කර්මට අනුව සමරු පිින්කරගෙන ඉන්න හොදට තව කන පව්රන ඒතම දරු. පෑදිද ඇගේ බලුවත් වියි විදිනේ සමාරු ලස්සනයි සමරු අවදාසනයි නේද. ඒ මේ වෙනසුේ සමරුට ධන යාම්බෙලලා හොඳ දනවත්වෙන සමාර පිටියරතලා දුප්පත්වනවා ඇයේ. කර්ම විපාක පින්කල් තියෙනකට ලැබෙනවා පවකල් තිය කට ලැබෙන්නේ විපාක දැන් අපිට මේ ලබිල තින මේකම කදම සරීරී විපාකයක් කරමක විපාකයක් අපි දැක්ා කියැන්නේ හරි ලාස්සන පින් පාටයි කිය පින් පාටයි කිය එක තමයි පිනක විපාගයක් තයවාද ඇස් කනනා අපි කියැන්නේ ඇහැ පේන්න උපන්දින්ද අපි ගැන කරුමයක් කියනවනේ ඇත තමයි කමඇත්තමයි ඒක ස්සරාත් සන්ද කල ගයකර එක විපාක ද ඇස් පන්න. දන්තෙනද මේ කර්මයක විපාකයක් කියලා පැහැදිලිද. ඔන්නයා බුද්ධියෙන් බලන්න කෙනාට ඕක තේරෙනවා. බුද්ධියම් මතල බලන්න කෙනාට තේරෙනවා මේ කර්ම විපාකයක්. කර්ම විපාකයක් මොකක්දේ සිත හා කය. කර්ම විපාකයක් කර්මවිපාකයක් කියලා දන්න ඇතිවෙන ට මකදුවෙන් ඇතැ හේතුවක ප ලය ක කිය ැ වන ුටුො දෙන්. ආ මම කියෙ ඉතාගෙන ඉන්න. ඒකයි මේ ඒතු බලදහම දන්න ඇතිවෙනකොට මම කෙල තැන් හාමුදයි දැම් බලමු වෙන සිද්ධිය මේ දැන්වර්තමාන වර්තමානත් හේතු බල දහමක් සිද්ධවෙන්නේ. ස්ීති ආපු කතාව නොව කයහිත ගැන වර්තමාන දැම් බලන්නකො වෙන්නම කති කිය මේ ැ දැන්වෙන්න තේතු බොල දහම මොකද දැගෙන හේතු බල දහම දැන් අපිට ජීවිතය පවත්තනවා කියන්නම කදද මේ ජීවිත පවත්ත නවා ැන්නම කදද ජීවත්වනවා කියන්නමකක්ද. තැකක ෙනව ජීවත්තන ඕනේ නේද දනු ජීවතය නොනවේද දැ මේ වෙලාව ජීවත්ත නොද නැද්ද ආමකක්ද වෙලා ජීවත්ත නෝ කැන මේ වෙලාව ජීවත්වනවා කියන්න දැම් මෙන්න බණහානෝ ජීවතවාන ඕහප තම ෝගෙනන කර ද න්න කැන නිිකග නොනේ ද හා ජීවත්තෙනවාගෙනගේ කත්තමයි ඒයනවා. ආජිකතමයි පේනවා දැකට මාව පේනවා. තවා නැවුරු මැරලන ඇජීවත්තනවා යි පේනවා මැරුණුත් පේ ෙන ඇහෙන් එත්නෑ මොක් කත්න. දැ ජීවත්තනවා ගැනුගද පේනවා ඇහෙන්නවා ගඳසු දදරනොත් ඒක දැනනවා කැමලල් කෑවුල් රහදරනවා. ලා න්න තැන රියක් අත කවර ැවුණොත් තරි ඉස්පර්සය දරනවා ඒම නැත්තන් අපි අර දැන්වා අදූදයේ මෙහෙමයිනි බස් එක මෙවිදිීට ආභික කිය හිතනවා. නද මේ බනාහනම කියලා හිතනවා දැත්තට අ්ඩෝන කලා හිතනවා. නේද ඔට කෑර වෙන කත්තින ද ජීවතනෝ කර. නෑ වෙනමුක් වෙනපුුත් කරන්නේ ඕටක මයි කෙරෙන්නේ. ඕග කරනවනෙවෙයි. හේතු පල. තාරන තට ඇහ එ ඒෙතු පදම නේදමවර් වැැටනුත් සද්‍යයහැ ඒක හේතුවක් ඇ්ිමටි සදධය සද්ධයනව කියන්නේ ඔොන්න කනයි සද්්‍යයි හිතයි එක ටක්ක විත්තන හෙනවා කිය සිද්ධියක් කියන ඇත ඇහෙනවා කියන්නේ අපි කරන එක නෙමයි පැහදිලිද ඒක ස්වභාවයක් දැම පෑටක සද්‍යය ඇහින්නේ. අප හනුවනවෙයි න් ධර්මතාව කල තේරෙන් නැදමේ දැම් ම ආ්ඩ ඕනු උනත් ෝක ඇයනවා හණ්ඩ නැති වුණක් ඕක ඇනවා ඇහෙනවා කියන අපිට පිදිලා දැවෙනවා පැදිලිද පේනවා කියන එකත්තේ යි හේතු පල දාමක් මොකද පේනවා කියන එක ඇහනැත්තම් පෙයිද නෑ තෑතිවෙන්ට කර්මය විපාගයක් වඩ න පින විපාක්නො තෑ පෙයි හ ඔප ඒ කත්ටිපා කන්නනමුත් ඇ නැත්ත දැන් පෙයිද ෑ රූප නැත්තම් පයිද නෑ එලිය නැත්තම් ඒත් මැරුණු ඒත් ව හිත නැත්තම් පේන ෙත් නෑ ඒ නම්ම කද්දමේ හේතු ගොඩ එකතුවා ඒති බෙනකොට පේනගට එකක් කියේ. මේ ලයිඩ්ගෝ ්‍රෑයකනම් පේන්න එනම් අලෝක නතුච්ම පේනවාග ඇහත මනත් කරන්න රපත ොුණත් රන්න බලන්ට ඕන කෙලා හිත ුණත් අඩක් නෑ පේන්න ඇයිඒ ඒ හේතු අලුණත් අපට පේන්න ඒනද මමද බලන්නන්නේ මටද පෙන්නේ හේතු නිසා පේනවාද. හේතු නිසා සමයි පේ හැති ජීවත්තවා ගැනව ම් හේතුනැතුනු නෑන. හතු අපට ඇතිි කරගට පුලන් ඒෑ? ඒ ගන්නි කල ෑන කමක පාක බැන් පැදිලිද තෙරවාද එනිසා හේතුූ නිසා සද්‍යය හ න්න තේම ගදත සුද ැමත හඳුකරට දැම් පත්තු කො ඕනො දන්සො සමට සුවද නැතිවේ අනිත් අයියට ඒම වෙ මට ඇතයගන්න එකන නාය හැප්ුණොත් ඒක වෙනවා මිසක් තේරණාද මොනරයෝ ඇස කටේදාගත්ත රස දැන අනිත්තයට එකදනන්න තේරනාද? ඒ අද මදුරිර ව්බොත් ඔන්න තේරේ. සනිකනට වැවනත යට තේරෙන්නෑ ඒ ඇපුුණොත් තේරෙන්න්නේමයි. පැදිලිද මෙන්න මේ සිද්ධි ටික ගැඹුරුයි සද්ධර්මය කන්න යිකන හමකාම ලෝකන ඒන හැම කාලකම නෑ ඕව නෑ කියන කන වෙයි. ඔහොම වෙන්නේ කියලා දේශනා කරන්න යනෑ එක ලෝත්‍ර බදුහරුව දුකෙන් දෙන මග පැදිින ටික තන්න. හම මයි ද්ධි වෙන්නේ ැ හොම ද්ධි වෙන කොට දැම් පැහැදිලිද මකද සිද්වෙන්නේ. හැම්ම වෙලේම සිද්ධියමකක්ද මේ හේතු ඇති වෙලා නැතිවෙලා යන යම වෙලේම සිද්ධිය ඒකයි තෙරවාද ඔවු ඒ නිසා හැම්ම වෙලේම සිද්ධියකැ මෙන්න මේක තේරුම් ගත්තා හම මේ තේරුම්ගත්ොත් තේරුම් ගඩ බැ ලෙසිනෑ. බෝම ඔන්නෝකට ඕනම කදද සය නුවන. සය නුවන නිකංහිිට යටතේරෙන්නෑ විවේකව මේ කය ගැන්න බලල්ලා සරියට ගැන බලල්ලා නේද. අසුබාධී වසෙන් බල්ල මැරණ බවහෙම සීකල්ලා ඊට පසේ හිත ගැනත් විමතලා හිතටේන කරුණු දැනගෙන ඒන්න අපි තරක්කවත්මන තරාක්කාව. මෙ නැලීමමකවත්ම ඇලියමක්කාව කළ හොදර හිත අදුනගැන නේද. ඔන්නෝම අදනගන. යැන කෙනාට තේරෙනවා ජීවිතයකයන්නේ මේ ආයතනරහා සිදුවෙන සිද්ධියක් නේද ඒවා අනාත්මයිනයේ දෙක අපිට කරන්න බෑ හේතු පල දහමක් නේද පැදිලිද හේතුබලද කිය තේරෙනවා. ඒක තේරෙනොට ඒ තේරෙනකොට හේතුඵල දහම ඔය කියන සිද්ධිය කොයි වෙලේද සිද්ධ වෙන්නේ ජීවත්තවා කියන සිදධියවෙන්න කොයි වලේද කොයි වෙලේ ද මේ වෙලේ කොයිවෙේද මේ මේ දැන් දැන් ඇහෙන්න්න උගලට මේ දැන්නේ පේන එක දැන්න වෙන්නේ ඒ පේකන් පන එකක් දැන පේෙනවද නෑ ඒවයි ඉවරයි දැන් එන්නකොට පෙනනිික්්චේවා ඒව ඉවර ආය බලන්න පුා හැබ ඒ වෙලාේ තම ඒ එක පේනයි පැදිලිද? තට පේනේත් ඒ ෝත ඒ ෝත ඒ මොතය කද වෙන්නේ නැතිවෙලා න. ඇයි ඒවා ඒ මෝත ඒමතුම ඒමෝතුම නැතිවෙලා යන. නේද ඊගාවට ඉස්පර්සය වෙනවා ඒමෝත ඒ මෝතම දැන දැන්න දැන්නදේවල් නැතිවෙලා ය හිතන 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 දේවල් ඒ මොතම නැති ලා යු එතුරට ජීවත්වෙනවා කියලා කියන්නේ ඔය ඇතිවෙලා නැතිවෙන දේ සිද්ධිගින් දිගටම වෙනවා අන්නන්නේ එකට කියනවා අපි නමක් අප දන්න නැති මකද. ජීවත් කවුද කෞද ඇ මං ඒකට මොකක් කන්නවද නෑ ඒවමකක්ද හේතු පල දහම. ද තේරනවාද මේ මොහොතේ පවති හේතු නිසා පවතිලා හේතු නැවන කොට මොකක්ද වෙන්නේ. නැතිවන්න ධර්මතාවයක් තියෙයි. එක තමක් කරන මොක් කොත් නවෙේ. හැබැයි ඔය ධර්මතාවය ඇතිබූුණට ධර්මතාවය දන්න ඇතිකමනිසාන්න දන්නකම නිසාපට හිතෙනවා. ම අවුරුදු ගණනාව ජීවත්ත එච්ච කෙනෙක් දැ තෙනවාද එතට කෙනෙක් වනොත් එයා ලෙඩවෙනවද නැද්ද ලෙඩවෙන්න කවද කෙනෙක් මැරන කෙනෙක් වයසන්න කෙක් වා කෙනෙක් කියන්නේ ම කියනෙක නොර ද තියන්න කෙනෙක් කෙක ලට තෙම කද බං කියනෙක් නමු කෙනෙක් කියනෙ කනවේ මෝතත්වාස ඇතුල දතිවන්න ධර්මතාවයක් සිද්ධ වෙනයක. ඒතු පල මෙන්නමහතු පල දැම් මෝතුන් දෙක දැක්කෝතුන් ඔන්න ජාතිජරා ව්‍යයාදි මරණ ලෙඩවෙන් දෙපා මැරන්්ෙපල අපිහිතාගත්තරට ඒව එකක් ඩෑ මේ මොහතප පවාස ඇතිවෙන ධර්මතාාවක්ක බුද්ියට අ බුද්ධියට අවවෙච්ච ගමන් අනාත්ම බව තේරෙනවා කියන පැදිලිනේද තයෙනවන්නේේද. අන්නේ ඇත්ත තේරච්චකමං ඔය ප්‍රාත්ථනා කරන්නේ. ඒ ම දරම ද ඒක රන්න න්න ඒක ො න ල ඇත ේ ගඩියි. ඔන්න මට න නට ධර්මේ අබෝධනවා අන්න සදධම්මන් අති දුල්ල බංකයන්න යි. දුල්ල බයි ධර්මය කයි ිච්චං සදදම සමනන් ක කියලත් බුදුවානු දේසනනාක්ලට ධර්මේ. හ ධර්මේතයේ ජුදුව අවර දේනා කරන්න ඕක අවබෝධ වෙච්ච කෙනා ජාති ජරා්‍යයාදි මරණ සෝක පරිදිව දුක්දුම්නස් වලින් නැති වෙන. ඒකැ අජරආමර අමාමාහිනිවටින් සැසෙන් මගාදා ගන්නඩ පුළුවන්ට. ඒනිසාමේ ධර්මය හොදට ඇව්ව වගේම මතකතියාගන්න ප්‍රගුණ කරන්න මතකතියාගන්න. ප්‍රගුණ කරගන්නේ ප්‍රතිපත්ති පුරන් ඇව් අට මදී ද ම ර න්න විද හි ගැනවිීමත ල මේේමද වෙන්න කිය බලලා ොද වෙනද තට වෙන දැනමේ නේද හති පට්ාන වරන්න කැනෙ එක අන්නම වඩලා ධර්මවබෝධය කරගන සසර දුකයමවිිදල නිබන්ද කෙන්ට පින් තුන්ලට හේතු ආසනාවේවා කල පාථන. සිදුකරගත්ත උදාරකුසල ශක්තිය සාසරමාමක පින්කැමති සම්්‍යද විෂ්ටික මාර්ග පල්ලාබගේ ආද සියරු දෙවියන්ට අපි මේ පින් අනු ෝධන් කරමාන බෝදම් ෙත්පා. දෙව මේ පිල්ල බාගන සැපවත් එත්වා කළ සාදුගැන්. එවගේම අද දායකත්වය දරන්න විශේෂයෙන්ම ගොඩකවෙල අල්පිටිය සුදුගායනේ පදිච්ච මලිවයාආරච්චගේ කරුණාවත මාත්මය ඇතුළු පවුලෙසිියලු දෙනා මේ පිමුතුල බලාපොරොත්තු වෙනවාමිය පල්ොවගේිය RC පච් කළල පින් අනුමෝදන් කරන්න ඩව ඩිිරි මාත්මයා මැර මිය ගිල්ල වසරේ කොලාක්පිතර වෙනවා. එවගේ පියසිංහ බාල්ලිස් හාමිණේ එඇමිය ගල්ල වසර පහලක්කතරෙනවා එ මේ කරුණාදාස ඒත් මියගල්ල වසර ධහනමයක්විතරෙනවා එ පිියසේන මියගිල්ලව අෞුදු පාක්කවිතර වෙනවා. පි පලන්සූය මැනිකේ මීගල්ල වසර දෙකක් විතර වෙනවා. එවේ අයට ඇවිතරක් නැවෙයි අපත් ව වදාල සීරු භික්ෂ මහසංගරත්න්නේේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘු හිත පබි ධරනාාගම කුසල දම අතිගෞරුුණය නායකමහ පණන් වහන්සේ ඇතුල පොත්තු භික්‍ෂු සංගේයායටටත් පෙන් තරනවන්ගේ මීගයායටත්. ඒ පි අන ෝදන්ගල දුකිින් ම දී සැපවත් ෙත්වා. ඒවගේම අවපන්දිනය ඇදිලතියන තුන්දිනෙක් සම්බන්ධ සහක වවා ඔක්ටෝම් ්‍රමච හතරන්දඩු පන්දිනය ද හිරුම් චමෝද්‍යා. ඒවගේ දහ ඔක්තෝම්ර දාහතරන් දන් උපන්ද දිල තින ඩීව සුබාස් රනචිතු ඒක ඔක් තුමර වියක්ින් දැනු පන්දින දලතින ඩව තරින්දු දර්ශන මේ අයටත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දීර්ගය ශම්පත්තියල බේවා කළ ප්‍රාථන. ඒවගේ මෙවර සාමාණ් පළි බාග ප ලියන් අදාස් කරගනන DV අනත්තරා දර්ශන. ඒදුවට ඒගේ දාස්ිචි උසස් පිළි භාග පෙනන්න D සුරු පිණින් පුතා. ඒ වගේ රැකයාකටු සසාතක කරගණන්නඩ බලාපතතුනවා ඩීව තිිනිි ජයසිිං සභාගව සීල්ලු දෙනටත් අපි ආශුරුවාද කරනවා. ඒවගේම දේකන් වහන්සේඇතුළ හැම දෙනාටමත් විශේෂෙන් ෞදධ්‍ය මාදධ ාල. වර්තමාන අධ්‍යක්ෂක අපේ බොල්ලන්දේ වජරජ්ඥාන් අපේ හාමුදුුවන් වහන්සේ ඇතුළු සියලු කාරය මණඩලෙට මේ රත්නපුර. මෙම විස්තාානයේ අතිගෞරණය සුමේද පණඩිත හාමුදුවන් වහන්ස ප දනසිලු මහා සංගරත්නයයට හා කාරය ම්ඩලේට අපි ආශිරවාද කරන ඔබ පහැම දෙෙනටම තුනරුවන්ගේ සරණෙන් දිදුක්නනි රෝගි භාව දීර්ගාව සම්පත්ති ලැබේවා දෙලව සැසිල්ල වේවා සසර සූපත්තේවා ධර්ම අවබෝධි වේවා. නිවන් දකින්ට හේතුවා සනාවේවා කියල ප්‍රාථනක හොදයි හැම දෙෙනටම තෙරුවන් සරණයි. බෞතු සබ් මංගලංගරක් අන්තු සබ්බ දේවතා සබබ බුද්ධානු භාවන සබබ දම්මානුභාවේන සබබ සංගානුභාවේන සදා සොත්ති භවන්තුති තෙරුවන් සරණයි. සාධූ, සාතුූ,සාධූ. සැදැවතුනේ ඔබාප කරෙහි අනුකම්පාවෙන්, උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට ඒදුණු පින්වත්වාමින් පහන්සේ ගොඩකවෙල හොරේ පොල මල්වැස්සාවේර, ගොරුට මලංගම සිරි සුමන චිත්ත සමාධී සදහම් සෙනසුන යන ඔබේ මහාසේනාසනාදීපති ත්‍රපිටකාචාරය පෝෂනීය පාතකට සුමන තිස්ස ගෞරවනීය පින් වත්ස්වාමින් වහන්සේට තවත් චිරාත්කාලයක් මෙවැනි වූ ශාසනක කර්තවවයන් සිදු කරන්නට ශක්තිය දහිරය නිදුක් නිරෝගී චිරජීවනයම ල බේවයි අපි හම දෙනම සාධනාදනංවා ප්‍රාර්ථනා කරමු සාධූසාතුෝසාූ.